අයිබුවන් බදුල්ල උඩවල මධේ මහා විද්‍යාලයේ සංයුක්ත ගණනිතය විෂය ගන්නවන මම ගෑන දිසානායක. සංයුක්ත ගණතය විශය නිර්දේශයේ ශුද්ධ ගනිිතය කොටසට අයිති වන අවසන් පාඩංවලින් එකක් තමයි දවිපද ප්‍රමේය. අපි අද බලු මේ දවිපද ප්‍රමේන් කොහොමද අපිට ප්‍රශ්නපත්වය ප්‍රශ්නයක් ලැබෙන්න්නේ කියලා සංතගනත එක ප්‍රශ්නපත්්‍රේ ඒ කොටසේ හතරවෙනි ගාන තමයි දෙදස් දහනමේ නම නි නිර්දේශයේයටතේ දපද ප්‍රමේ ගැටලුව හම්බුුණ එතුර අපි අද මේ කතා කරන්නේ ලක්ුණු විසි පහක් ගන්න පුළුවන් ගැටලුවක් හැබැ පැරණි නිර්දේශයේදී දොළොස්වනි ගානේ බී කොටස විදිටත් දපද ප්‍රමය ලකුණු හැටක් හෝ හැත්තෑවක් ලැබෙන ප්‍රශ්නයක් විදිට ඔබට ලැබිල තියෙනවා හොඳ අපි අද බලමු හෙමනම් දපද ප්‍රමය ඇයි අපි මේ දීපද ප්‍රමය යොදා ත්තේ පද ප්‍රමය යොදාගත්තය ඇයි කියල බලන්න අපිස්සල්හම බලමු ඔහලට මතක ඇත්ති අපි උසස් පෙලට ආපු අලුට පදනම් පාටමාලාවේදී පදනම් පාටමාලාවේදී ඔගලට ඒ දැන බීවල දෙවෙනි බලය ඒ දැන බීවලතුන් එනි බලය මේ වගේ ප්‍රසාරණයක් කරන්න එහෙම නැත්තං මේ බලය සුළු කරන්න අපි පැස්කල්ට ්‍රකෝණයෙන් සංගුණක සොයා ගත්තා හොඳයි අපිහිතමු ඒ දැන බීවල දහවෙනි බලය. ඒ දැ බීවල විසිවෙනි බලය. ඒ දන බීවල එන්වෙනි බැලයවැනි විශාල බලයක්කාවොත් අපිට පැස්කල් ත්‍රිකෝනෙන් මේ ගනන් හදන්ඩ අසීරුයි. එහෙම නං එවැනි අවස්ථාවක අපිට පුළුවන් දයිපද ප්‍රමේය යොදාගන්න දැන් අපි බලමු දපද ප්‍රමේය අර්ථදක්වන්නේ කොහොමද කියලා. දීපද ප්‍රමය අපි දනනිකිල එ සඳහ තමයි අර්ථදක්වන්නේ. දයිපද ප්‍රමේය අර්ථදක්වන්න පුළුවන් ආකාර දෙකක්වයවා. පලවිනි ආකාරය තමයි මේ පද සියල් අපිට ලියන්න පුළුවන්. එහෙම නැත්තං පදසිියල් අපිට සිග්ම ලකුණ යොදලා ලියන්න පුළුවන්. අපි ඉස්සල්ලම් බලමු පලවන ආකාරය.මී බලන්ඩ අපි මෙතනදී සංගුණක හඳුන්වන්නේ එNC බින්දුව එNC එක NNC සාධාරණවස්ථාවේදී අවසානික NCN. එතට මේ ආකාරයට ඒ දනබීවල එන්විනි බලය ප්‍රසාරණය කරලා ලියනවනං, අපි අනිවාර්යම පළවෙනි පදේලියන්න ඕන සාධාරණ පදලියන්න ඕන අවසාන පදේලියන්න ඕන ඒක්කම අර්ථදැක්වීමත් එක්කම NC රර්ථදක්වන්න ඕනි. එතර සංයෝජන පාඩමේදී අපි ඉගෙනගෙන තියෙනවා NC කියල කියන්නේ ක්‍රමාරෝපිතයෙන් බෙදීම එන්ඩන ආර්වල ක්‍රමාරෝපිතය වැඩි කිරීම ආර්වල ක්‍රමාරෝපිතය. දැන් මේ බලන්නකු අපි සංගුණකේතකොට NC ආරලින් හොයා ගත්තා. ඊට පස්සේ මෙතන එක බලයක් විශාලකේ ඉදන් කුඩයිකට කැන අවරෝහණ ක්‍රමයට සකස්ගල්ල තියෙනවා. ඒවල එවෙනි බලය ඒවල එන්ඩිනයකේ බලය තුට ඊළඟ පදේ දිනම් ඒවල එන්රින දෙකෙන බලය. ඊළඟට සාධාරණ අවස්ථාවදී ඒවල එන්දිනාආර්වල බලය අවසානකයේදී ඒවල බින්දුවේ බලය එ එකකට ඒවල බින්දුවේ බලය කියන්නේ එකයි ඒ හින්දා අපිට පුළුවන් ඒක නොලියා ඉන්න. දැන් බීවල බලය, ආරෝහණ ක්‍රමයට තමයි වැඩිවෙලා තියන්නේ එකැන බීවල බිින්දුව බලය එකැන එකයි එක පිියන්න බීවල පලවෙනි බලය මේ සාධාරණ පදේදී බීවල ආර්වැනි බලය අව සනපදේදී බීවල එන්වෙනි බලය. දැන් අපි බලමු මේ දෙවනාකාරයට කොහොමද ලියන්න කියලා. එහෙම නම් ඒ දැන බීවල එන්වැනි බලය අපිද පුළුවන් සිග්ම ලකුණ යොදලා සාධාර අවස්ථාවට ලියන්න. එක අනේ ආර්සමානයි බින්දුවේ ඉඳං එෙන්වෙන් එන්න දක්වා. NCR ඒවල එ රිනාර් වලාර්. මේ මෙිහිදීත් NCR කියල කියන්නේ ක්‍රමාරූපිත එ එනා බෙදීම එදිනාර් වල ක්‍රමාරූපිතය Rවල ක්‍රමාරූපිතය. බැන් අපි බලමු මේක සාධනය කරන්නේ කොහොමද කියලා. එතකට අපේ සාධනය කළයුතු ප්‍රකාශය දන්නවානං ඒක ධනනිකිල සඳහා පමණක් සත්‍යය අයිනං අපිට පුළුවන් ගනට අභිහනය ප්‍රක මේයටටේ මේක සාධනය කරන්න. නිතා භිහුණ ප්‍රමයපහොචුටක්ම මතක්කරොත් එන් සමානයි එකට සත්‍ය බව පෙන්න්නන්න ඕන එන් සමානයි පීට ගැන පී ධන නිකිලයක් නං එන් සමානයි පීට සත්්‍යය කියල උපකල්පනය කල්ලා එන් සමානයි පී ධන එකට සත්‍ය බව පෙන්න්න ඕන එතකොට අපිට කියන්න පුළුවන් ගනිතා බිහුණ මුලධර්මය අනුව සියලු දන නිකිල සඳහ මේ ප්‍රමියය සත්්‍යය කියලා හොඳයි මන්දැන් ගනිතා අභිහනෙන් මේ සාධනය කරන්න මට අවශ්‍ය තිඵලයක් මංසාධනය කල්ලා ඉන් ස්සල්ලම මේ බල NNC ධන NNC රිනක මේක සුළුකරොත් NNC කියලා කියන්නේ ක්‍රමාරෝපිත N බෙදීම එරින ල ක්‍රමාරෝපිතය Rවල ක්‍රමාරෝපිතය. NNC රිනක කියලා කියන්නේ ක්‍රමාරෝපිත N මෙතනින්ගෙනවා මේ බලන්න මේ අපිට පුළුවන් මෙහෙම ගණඩ N රින Rරිනක එත මේ කියන්නේ එරින ආ ධනයක. එතට අපිට පුළුවන් ක්‍රමාරෝපිතය එදිින ආර් ධනයකය ක්‍රමාරෝපතය ආරිනයකය ක්‍රමාරෝපිතය. එහම නම් ්‍රමාරපතය බැදිව එ දින ආර් ධනයකය ක්‍රමාරෝපිතය ආරිණයකය ක්‍රමමාරෝපිතය. දැන් මෙතන එන්දිි ආර්වල ක්‍රමාරෝපිතය මෙතන තියවා එදින ආර් ධනයකය ක්‍රමාරෝපිතය. එක්තකට අපිට පුළුවන් එන්දින ආර්ධනයකය ක්‍රමාරෝපිතය ලියන්ට එන්දින ආර්වල ක්‍රමාරෝපිතය වැඩිකිරීම. එන්දිින ආර් ධනයක. එහමන එන්ඩි ආර්ධනයකේ ක්‍රමාරෝපිතය අපි පොදු විදිහට ගමු මෙතන තියෙනවා ක්‍රමාරූපිත ආර් මෙතන තිෙන ආරිිනයකේ ක්‍රමාරෝපිතය. එහෙමනම් අපිට පුළුවන් ආර්වෙල ක්‍රමාරෝපිතය පොදගුණකාරි විදිට ගන්න. එන්නල ක්‍රමාරෝපිතය පොදදුුයි දැම් මෙතනින් එන්ඩිනාරෝල ක්‍රමාරෝපිතය තියෙනෙහින්ඩ එක එන්ඩි නාර්ධනයක පදින් ගුණ වයුතුයි. මෙතනද ආරිනයක්කය ක්‍රමාරෝපිතය තියෙන් නිසා ඒක ආර්වලින් ගුණ කරන්න ඕනි. ඇන්වල ක්‍රමාරෝපිතයක සුළු නාම එන්දන එක. දැන් මේ කියන්නේ එන්දන ක්‍රමාරෝපිත එන්වලින් ගුණ කරාම එන්දන්න එකේ ක්‍රමාරෝපිතය ලැබෙනවා. එහෙමනම් මේ එන්දන එකයි CR අපිට පහසයක ලියන්න පුළුවන් එන්දන එක ක්‍රමාරෝපිත බෙදීම එන්දන එක රින ර්වල ක්‍රමාරෝපිතය ආර්වල ක්‍රමාරෝපිතය කියල කියන්න එන්දන එකයි CR. එහෙම නම් එන්න අපි වැදගත් සම්බන්ධිතාවයක් ගුණ නගාගත්තා, NCR NC රින එක කියලා කියන්නේ එන් ධන එකයි CRර්. නැම් බලමු අපි මේක සාධනය කරන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු දන නිකිලෙන් සඳහා දී ප්‍රද්ධ ප්‍රමියය සාධනය කරන්න. අපි ඉස්සල්ලම එන් සමානයි එකට සාධනය කරමු. වම් පැත්ත තියෙන්නේ ඒ දන බීවල එන්වැනි බලය කියන්නේ නම් එන්නක් එකයි නම් ඒ දනබී. දකුණු පැත්ත බලමු එNC බිින්දුව ඒ එහෙම නම් ඉතනින් එනවායි කයි C බිින්දුව ඒ? ළඟ පදේනවා එකයි සී එකයි බී. අපි දන්නවා එකයි සේ බින්දුව කියන්න එකයි මෙතනදි වැදගත් දෙයක් යාලට මතක් වේ ක්‍රමාරෝපිත බිින්දුව කියන්නේ සාධනයකින් තොරව එකයි කියලා අපි ගන්නවා. එහෙම නං එකයි සී එක කියන්නෙත් එකයි එහෙම නං දකුණු පැත්තත් ඒ දන බීට සමානවෙනවා. එහෙම නම් එන් සමානයි එකට ප්‍රතිඵලය සත්වය වෙනවා. දැන් අපි බලමු පී දනනිකිලයක් නං එ සමානයි පීට ප්‍රතිඵලය සත්වය කියල උපකල්පනය කරමු. අපිට ලියන්න පුුවන් ඒ දැන බීවල පීවෙනි බලය සමාන්නයිPCී. බිින්දුව ඒවල පීවෙනිි බලය PC එකයි ඒවල පීරිණ එකේ බලය දන්න මන් සාධාරණ පදේලියල තිනවා PCR ඒවල පීරිනාර් ර් දන්න අවසාන පදේලිල තිනවාPCවල පීවෙනි බලය දැන් අපි මේක සත්‍යය කියලා පෙන්න්න ඕේ සමානයි ප දනය එකට අපි මෙන්න මේ සමීකරණය ඒ දැන බීවලින් ගුණ කරමු එතකට වම් පැත්තේ ඒ දැන බීවල පීවෙනිි බලය ඒ දැන බීවලින් ගුණ කරාම ඒ දැන බීවල පී දන එකයි. දැන් මේ මේක ආපපු ප්‍රකාශනය ඒ අපි දැනබීවලින් ග ගුණ කරමු. PC. බිින්දුව ඒවල පීවෙනි බලය ඒවලින් ගුණකරාම පීC. බින්දුවයි ඒවල පීධන එක. දැම් බලන්න මේක බීවලින් ගුණ කරාම මෙතන හැදෙනවා ඒ පීවල පීවෙනි බලය බී එකක්. මේ පදයක් ගුණකරාම එතනනුත් හැදෙනවා. වල පීවෙනි බලයක් B එකක් එත අපි ඒක පොදු විදිට ගත්තොත් එඒම මෙතන හැදෙනවා PC එකයි PC බිදුවයි මෙතනද වරාණ මේක ඒවල පීවෙනි බලය දැම් බලන්න PCයි PC බිඳුව APB දැම් මේ බවලින් ගුණ කරාම හැදෙන පදයයි මේ පදය ඊළඟ පදය ඒවලින් ගුණ කරාම හැදෙන පදයයි මේ විදිට අපිට සකස් කරගන්න පුළුවන් මෙන්න මෙතන්ට ඕන හින්දා තමයි මං ඉස්සල්ලා. මුලදී මෙන්න මේ විදිහට ප්‍රකාශනයක් ගත්තේ.R NCරිණ එක සමානයි එන්ධන එකයි CR කියලා. හොඳ අපි ඒක යෙදුවට පස්සේ අපි පුළුවන් ඒ වෙනුවට යොදාගන්න P බිඳුවයි AP ැ එක මේ වෙනුවට ලියන්න පුළුවන් P ධනයයි. Pන එකයි C එක B ඉට පස්සේ පුුවන් P දෙකයි. ඒවල පීරිණය එක බීවර්ගය පී ධන එකයි ඒවල පීරිනාආර්ධන එක BRර් අව සනපදේපී ධන එකයි ධැන එකයි Bපී දැන එකයි. දැම් බලන්න මෙතන දිමං යොදාගෙන තියෙනවා Pීස බිින්දුව කියන්නෙත් එකයි පී ධන එකයි C බිදුව කියන්නෙත් එකයි පී ධන එකයිප දැ එකයි කියන්නෙත් එකයි. ඒ නිසාපිට මේක සකස් කරගන්න පුළුවන් මේ ආකාරයට. එහෙම නං දැන් මේකේ. වෙනුවට මේ එ වෙනුවට පී දන එකයි යොදලා මේ ප්‍රකාශනය සත්‍යයයි.ඒ යන්නේ පී දන එකටත් මේ ප්‍රකාශනය සත්ත්‍යයයි. එහෙම නම් අපිට කියන්න පුළුවන් ග නිත අභිහොනෙන් සියලු දගනිකිලකන් එන් සඳහා මේ ප්‍රතිඵලය සත්්‍යයයි කියලා. දැන් අපි බලමු මේ ඒ දන එක්සල එන්වැනි බලය නං අපිට මේක ලියන්න පුළුවන් එන්NCී බිින්දුව ඒවලවිනි බලය එNC එකයි ඒල එන්රින එකexක්. මෙන්න සාධාරණපදය අවසානපද NCN එ නිබලය. දැන් මේකේ NNC බිදුව NCNCNව අපි කියනවා දී පද සංගුණක කියලා. මේ කොයලට ලියන්න පුළුවන් C බිදුව C CN නාකාරයටඋනක් දයන්න පුළුවන්. දැන් මෙන්න මේ NNC බිදුව AN මෙන්න මේ මුළු පදයට ම අපි කියනවා දී පද ප්‍රසාරණය සංගුණක කියලා. මේක වැදගත් දෙයක්. හොඳට අවබෝධ කරගන්න. දැන් අපි බලුම් අපි මේ කතා කරපකින් දපද ප්‍රමයේ භාවිතයෙන් ප්‍රසාරණය කරන්න. එම නම් ඒ දැන බීවල පස්සෙනි බලය දෙක දැන එක්ස ලහතරවෙනි බලය තුනරන දෙකයි එක්සායනි බලය. ඔලට පුළුවන් තමන් කැමති පද දෙකක් ලියාගෙන මේ වගේ ලොකු බලයක් දාල මේක පුහුණුවෙන්ඩ කරන්න. දැන්මම් බිසඳම් බලන්නම් මේ බලන්න ඒ දැන බීවල පස්සෙනි බලය පහයිස බිදුව ඒවල පස්සනිි බලය මෙ බලන්ට ඒවල බලය අවරෝහණ ක්‍රමයට තියෙන්නේ. ඒළඟට බීවල බලය ආරෝහණ විදිහයට තියෙන්නේ. සංගුණ කොහොයා ගන්න පුළුවන් අපිට පහයිසී බින්දුව පහයිසී එක පහයිසී දෙක පහයිසී තුන පහයිසී හතර පහයිසී පහ. ඔයා ආකාරයට සකස් කර ගත්තම අපිට ලියන්ඩ පුළුවන් පහයිසී බින්දුව කියන එක ක්‍රමාරෝපිත පහ පහරින බින්දුව කියලා කියන්නේ ක්‍රමාරෝපිත පහහා. බිදුවේ ක්‍රමාරෝපිතය එතන ඒවල පස්වෙනි බලය මෙතන පහයි සියක් අයි කියන්නේ ක්‍රමාරෝපිත පහ බෙදීම ක්‍රමාරෝපිත හතර ක්‍රමාරෝපිට එක් ඒවල හතරවෙනි බලයබී. මෙතන ක්‍රමාරෝපිත පහ පහෙන් දෙකක් ක්‍රමාරෝපිත තුනයි ක්‍රමාරෝපිත දෙකයි ඒවල තුන්වෙනි බලය බීවල වර්ගය. දන්න ඔය ආකාරයට මේ ප්‍රකාශනය අපි ට ඉතිරිටික සකස් කර ගන්න පුළුවන්. මේක සුළුකරාමාව සනවයෙන් උත්තරයෝ වලට ඒවල පස්වෙනි බලය. හතර දහයයි ඒ ගනය බීවර්ගය ධන දහයයි ඒ වර්ගබී ගනය දැන පහයිඒබ. හතරවෙනි බලය දන බීවල පස්වෙනි බලය කියලා ලැබෙනවා. හොඳයි අපි බලමුදැ දෙවනු උදාහරණ. දෙවනි උදාහරණයේ දී දෙක ධන එක්සල හතරවෙනි බලේ එහනං අපිට ලියන්න පුළුවන් හතරයිසී බින්දුව දෙකේ හතරවෙනි බලය න හතරයිස එක දෙකේතුන්වෙනි බලයක් හතරයිස දෙක දෙකේ දෙවනි බලයක් සර්ගය, හතරයි ී තුන දෙකයි එක්සලතුන් එනි බලය හතරයි සී හතර එක්සල හතරවෙනිි බලය දැන් අපිට පුළුවන් හතරයි සී බිදුව අර්ථදක්වඩ ක්‍රමාරෝපිත හතර බෙදීම ක්‍රමාරෝපිත හතර ක්‍රමාරෝපිට බින්දුව. දෙකේ හතරවැවෙනි බලය කියන්නේ දාශයයි. හතරයි සී එක කියන්නේ ක්‍රමාරෝපිත හතර ප්‍රමාරෝපිත තුන ක්‍රමාරෝපිත එක දෙකේ තුන් එනි බලේ අටයික් හතරයිසිී දෙක කියන්නේ ක්‍රමාරෝපිත හතරයි හරෙන් දෙක් ප්‍රමාරෝපිත දෙකයි ක්‍රමාරෝපිට දෙක. දෙකේ වර්ගය හතරයි එක් සර්ගය හතරයික්වර්ගය. හතරයි සීතුන්ගනි බලය හතරයි සීතුන කියන්නේ ක්‍රමාරෝපිත හතරයි ක්‍රමාරෝපිත එක් ප්‍රමාරෝපිත තුන. එහම නම් එත නින්ෙනවා දෙකයි එක් ගණයක්. අවසානපදය ප්‍රමාරෝපිත හතරයි හතරෙන් හතරක් කඩු නම බින්දුවයි ක්‍රමාරෝපිට හර හතරවෙනි බලය. එහම නම් දාසය. මෙත එනොමේක් සුළු රාම තිස් දෙකයික් විසි අතරයි එක් සර්ගය අටයි එක් ධනය ධනයෙක් හතරවෙනි බලය. නැ තවදුරටත් මතක්කරොත් මේකේ හතරයිසී බිඳුව හතරයිසීක් මෙන්න මේවා දීපද සංගුණක වනවා. එතකට මේකෙ දාසය තිස් දෙක විසි හතර අ එක කියනද දීපද ප්‍රසාරණයේ සංගුණක වෙනවා. හොඳයි අපි ඊළඟු දහරණට යමු. නැ මෙතනදී, රි දෙකයි එක්සල හයවෙනි බලය තියෙන්නේ. එහෙම නං අපිට සංගුණක සකස් කරන්න පුළුවන් හයයිසී බින්දුව තුනේ හයවෙනි බලය. ඊළඟෙ හයයිසී එක තුනේ පස්වෙෙන බලය රින දෙකයික් එක පලවෙනි බලය. දන්න හයයිසී දෙක තුනේ හතරවෙනි බලය තුනේ බල එන්න එන්න අඩුවෙනවා. රින දෙකයික් ඊළඟ පදේ රිින දෙකයි එක්සල වර්ගය හයයිසී තුන තුනේ තුන්වෙනි බලය රිින දෙකයි එක්සල තුන්ගවෙනි බලය හයයිසී හතර තුනේවර්ගය ක්‍රින දෙකයික්සල හතරවෙනි බලය දන්න. හයයිසීතුන අපිට පුළුවන් මේක සුළ කරාට පස්සේ ක්‍රමාරෝපිත හය බෙදීම ක්‍රමාරෝපිත හය ක්‍රමාරෝපිත බින්දුව තුනේ හයවෙනි බලය හත්සියය විසි නමයයි. මෙතනින් ගත්තොත් එහෙ හයයිස එක හයයිසි එක කියන්නේ ක්‍රමාරෝපිත ක්‍රමාරෝපිත පහා ක්‍රමාරෝපිත තුනේ පස්සනි බලය දෙදිසි හතලිස් තුනයි රිින දෙකයික්, හයයි සී දෙක කියන්නේ ක්‍රමාරුපිත හයයි, මෙතන හයෙන් දෙකක් අඩුකරාම ක්‍රමාරුපිත හතරයි ක්‍රමාරුපිට දෙකයි. තුනේ හතර වෙනි බලය කියල කියන අසුව එකයි. ්‍රීන දෙකයි එක්සල වර්ගය කියන්නේ හතරයික් වර්ගය. මෙත නිගෙනවා ක්‍රමාරුපිට හයයි, හයෙන් තුනක් ක්‍රමාරුපිත තුනයි මෙතන තියෙන තුනයි ක්‍රමාරුපිත තුනයි. තුනේ තුන් එනි බලය විසි හතයි ්‍රීන දෙකයි එක්සලතුන් එනි බලය කියන්නේ රිනාටX ගනය. හයයි සී හතර කියන්නේ ක්‍රමාරෝපිත හය බෙදීම, ක්‍රමාරෝපිත දෙකයි, ක්‍රමාරෝපිත හතරයි තුනේ වර්ගේ නමයයි ප්‍රින දෙකයික් සල හතරවැනි බලය කියන්නේ දාශය එක් හතරවෙනි ලය. දැම්බලමු හයයි සී පහ කියන්නේ ක්‍රමාරෝපිත හය බෙදීම ප්‍රමාරෝපිත එක ක්‍රමාරෝපිත පහ. මෙතැනින්තුඋනක් තියෙනවා රිීන දෙකයි එක් සල පස්සවෙෙනි බලය කියන්නේ රිීන තිස් දෙකයි එක් පස්වෙනි බලය. අවසානපදය. ප්‍රමාරෝපිත හය හයිෙන් හයක් බින්දුවයි ප්‍රමාරෝපිත ප්‍රමාරෝපිත හය, ්‍රින දෙකයික්සල හයි වවෙනි බලය න්නේ හැට හතරයි එක් හයවෙෙනනි බලය. මේක සුළු කරාම හත් සේ විසිනාමයයි. රිින දෙස්දාහස් නම සිය දාශයයත්, ධන හාරදස් අටසිය හැටයි එක්වර්ගය. රිින හාරදාස්තුන් සය විශ්සයි එක් ගණය මෙන මෙතන තියෙන්න්න ඕන බිින්දුව දෙදාස් සෙකසිය හැටයි එක් හතරවෙනි බලය. රිින පන්සිය හැත්ත හයයි, පස් බලය පැන්සිේ හැක්ත හයක් පස්සනි බලය දැන හැට හතරයි එක් හැවෙනි බලය එහම නං ඔය හකාරයට යාලට පුළුවන් තමන් හැමති ලක්කං අක්ෂර දාලා ප්‍රසාරණය හුරු වෙන්න දෙැන් අපි බලමු දී පද ප්‍රසාරණයේ ගුණදැ ඒ දැන බීවල වර්ගය ඒ දැන බීවල තුන්වෙනි බලය ඒ දැන බීවල හතරවෙනි බලය මං මේක ප්‍රසාරණය ලියල තියෙනවා දැම් බලන්නක මෙතන බලය දෙකක් වෙනකොට පද තුනක් තියෙනවා පදගාන තුනයි. මෙතන බලය තුනක් වෙනවනම් පදගාන හතරක් තියෙනවා. මෙතන බලය හතරයි නම් පදගාන පහයි. එහෙමනං අපිට කියන්න පුළුවන් ඒ දන බීවල එන්වෙනි ප්‍රසාරණය මුළු පදතියෙනවා ඊට වඩා වැඩි එක එකක් වැඩියෙන් ඒක කියන්න එන් දන එකක්. මෙන්න දුයි පද ප්‍රසාරණය පලවෙනිම ගුණය. දැන් අපි බලමු ප්‍රසාරණයේ ආරම්බී ඉඳලා, අවසා ආරම්බීන්දලා එකම දුරිනේ කැන පළවෙනි පදයි. අවසානී ඉදන් සමදුරින් තියෙන පදයි මල සංගුණක සමානයි මේ බලන්ඩ ඒවර්ගේ සගුණකේකයි, බීවර්ගය සංගුණ කේකයි. මෙතන බලමු ඒවා ගනේ සංගුණකේකයි, බීගණයත් සංගුණකේකයි. අවසාන ඉදන් දෙවැනි පදය සංගුණකේ තුනයි. ආරම්බීඉදං දෙවැනිපදයත් සංගුණකේ තුනයි. මේකෙත් එහෙමයි. පලවෙනි පදය සංගුණ කේකයි, අන්තිමපදෙත් එක්කයි. පලවෙනි පදීනන් දෙවැනි පදය සංගුණකය හතරයි අවසානඉදල දෙවැනි පදේත් සංගුණකය හතරයි ඒ දැන බීවල පස්සෙනි බලය ගප්තොත් ඒත් එහෙමයි පළමුපදයත් සංගුණකය එකයි අවසානපදය සංගුණකයත් එකයි දෙවනිපදේ පහයි අවසානඉදන් දෙවනි පදයත් පහයි ආරම්බීඳන් තුංමිනිපදය දහයයි අවසානඉන්දන් තුන්මිනි පදත් දාහය. දැන් අපි බලමි ඇයි මේකම මෙහෙම වුණේ කියලා NCR කියල කියන්නේ ක්‍රමාරෝපිත එ බෙදීම එන්ඩිනාර්ල ක්‍රමාරෝපිතය ආෝල ක්‍රමාරෝපිතය. අපි බලමු NC එ රිනාර්ල අර්ථ දැක්වීම කොහොමද කියලා ක්‍රමාරෝපිත එ මේ කෙන්නේ. Nරින එ රිනආර් කියෙනෙක මෙතන දනාර වෙනවා. එන්ඩිනාරල ක්‍රමාරපිතය. එහම නම් මේ එන් එන් සුළු වෙලා ක්‍රමාරුපිතාර වෙනවා එන්රිනාර්ල ක්‍රමාරෝපිතය ක්ට මේ දෙකම සමානයි. NCR සමානයිNC. එඩිනා ආ නිසා ඒවල එන්ඩිනාර් ඩRර් හා, ඒවල ආ දීවල එන්ඩිනාර් පදවල සංගුණක සමානයි. ඒ කියන්නේ පළමු පද ඉඳල සමදුරිනුයි අවසානය පද ඉදල සමදුරිනුයි පිහිටන පදවල සංගුණක සමානයි මේකත් දීපද ප්‍රසාරණය දැනගත යුතු කරණවා. දැන් අපි බලමු දීපද ප්‍රසාරණය සාධාරණ පදය හොයන්නේ කොමද කියලා. දැන් දීපද ප්‍රසාරණය ලියනොකොටම මංකිව්වා අනිවාර්යම්ම, සාධාරණ පදේ ලියන්න ඕන කියලා. දැන් එහෙම නම් මෙතන තියන්නේ RNC ඒවල එන්රිනාර් Bවලාර්. එහෙම නම් මේ කියන්නේ ආර්ධනය එක්වෙනි පදේ. මොකද එNCී බිින්දුව කියලා යන පලවෙනි පදේ. එNC එක තියෙන්නේෙ දෙවැනි පදට එහෙම නම් මේ ලියල තියෙන්නේ ආර්ධනෙක් පිණි පදය. අපිට ඔවන්න්නනම් පුළුවන් දීපද ප්‍රසාරණය ආර්වන පදේ ලියන්ඩ TR මොකද මෙතන ආර්වෙනුවට පිට මෙතන ආර්ධායක්ක වෙනට ආරිණෙක ලවොත් එෙම T මෙතන ආර්වෙනුට ආරිණයක ලිවොත්, NC ආරිනයක ඒවලරින ආර්වෙනුට ආරිනෙක ලියනවා. බීවල ආරිණික. මෙන් එහෙම නන්දී පද ප්‍රසාරණය ආර්වන පදේ TR සමනයි NC ආරි ඒවල එන්රි ආර්ධනයක බීවල ආරිණයක. එතු මේ දෙකින් කෝකාහරි දෙකින් එකක් ොයාලට මතක තියාගෙන සාධාරණ පදේ ලියන්න පුළුවන්. මෙ Tර්ධනයක සමාන NCR ඒවල එන්ිනාර් R නං එක වඩා පහසුයිම් මතක තියා ගන්න. හොඳයි අපි බලමු ඒක යොදලා ගනන් හදඩ. එක් තැන දෙකේ අටවෙනි ප්‍රසාරණය හයවන පදේ ලියන්න. එතුර අපිට පුළුවන් මේක මෙතනම ගන්න, අපිට පුළුවන් මේක ආර් විදිහට ගඩ TR කියන එCRR ඒවල එදි R B මේක තමයි අපේ සාධාරන සූත්‍රය. දැන් අපිට පුළුවන් අපි අහන්න එහයවෙනි පදේනි සම්මන් ඒකි ලියනවා පහදන එක. අපිට පුුවන් ආර්ධනයක කියලගත්තොත් ආර් කියයන පහ. එහමනම් අටයිස පහ එක්සලාට රින පහ දෙකේ පස්වෙෙන බලය. මේක සුඩු කරාමටී හයිවෙනි බලයන්නේ ක්‍රමාරෝපිටටට අටෙන් පහ ක්‍රමාරෝපිත තුනයි ක්‍රමාරෝපිත පහයි එක්සලතුන්ගනි බලය දෙකේ පස්සවෙෙන බලය න තිස් දෙකක්. එහෙම නම් මේ සුළු කරාම අපිටනවා එක් දස් හත් සයනූ දෙකයි එක්තුන්වෙනි බලය. එහමනම් අපිට බොහොම ලේසියෙන් හයිවෙන පදේ ලියාගන්න පුළුවන්. දැං ඔය වගේම, තුනයි එක් අර්ගේ දැන එක අට එක්සල හයවෙනි ප්‍රසාරණයේ පස්සන පදේලියන්න. එත මේ ක අපිට සාධාරණ පදය අර සූත්‍රම භාවිතා කරන්න පුළුවන් පස්සනිපදේහොයන්න නං ආර් කියන්නේ හතර. ආර්විණුට හතර ආදේශකරොත් ටීවල හතර ධන එක හයයි සී හතර තුන එක්වර්ගේ හයරන හතර එක අට එක්සල හතරවෙනි බලය. දැන් අපිට පුළුවන් ක්‍රමාරෝපිට හයයි හයින් හතරත් දෙකයි ක්‍රමාරෝපිත ප්‍රමාරෝපිත හතර, එතන අපට ලබෙනවා තුනේ වර්ගය එක්සල හතරවෙනි බලය එකේට එක්සල හතරවෙනි බලය. එහම නම් සුළු කරාම අපිට ලැබෙනවා එකසිය තිස් පහා. අපි ඊළඟ ගානටයමු මේක තියෙන්නේ එක්වර්ගය රින තුනයි එක්සල නම්වෙනි බලෙහි එක්කෙරෙන් ස්වායත්ත ප් අදේශයන්න කියලා. එක්කෙරෙන් ස්වායත් අයි කියලා කියන්නේ එතනේ එක් පදයක් නැතිවෙන්න ඕන. අපි ඉස්සල මේක සාධාරණ පදෙලියමු. මෙ මේක තමයි දී පද ප්‍රසාරන්නේ අර්ථ දැක්වීම එම් සිග්මා ර්සමානයි බිින්දුවයිඉඩ නමේ දක්වා නමයයිසි එක් ර්ගය නමේ රින ආර් අනිත් පදේ තියනෙ රින එක අට තුනයි එක්සලා ආර්වෙනිි බලය. ඒම නම් මේ අපපිට ලියන්න්න පුළුවන් සිග්මාර්වලස් ආර්සමනයි බිඳුවීන නමේ දක්වා නමයයිසි එක්ස දහට රින දෙක රිනාර්. දැන් අපිවලම දහට රින දෙකයි ආර වෙන්න ඕන මෙතන මෙතනින් ගනවා එකේ ඇත් තුනෙන් එකයි R වෙනි බලය. දැන් අපි බලමු මෙතැනදී මේක සුළු කරාම අපිට ලැබෙනවා. සිග්මාර් සමානයි බිදුවේ නම අයි සි R මේක සුළුකරාම රින තුනෙන් එකයි R. දැන් එක්ස්කෙරෙන් වායයක්ත්ත පදයක් වෙඩනම් එන්න මේ අට රි දෙකයි R රිනාර් කියන එක මෙතන අටදහට රින දෙකයි R රිනාර්. එතර මේක සුළු කරාම දහට රන්න තුනයි යාර්. එක්කෙරෙන්ස් ආයත්ත වෙන්න නම්වෙන්න මේ දහටරින් තුනයි ආර් සමානයි බිඳුවක් වෙන්න වන. එහෙම වෙන්න ආර් සමානයි හයේද. ඒනම් අපිට පුළුවන් ආර් සමානයි හය වෙනකොට අපිට මෙතනින් ගන්න පුළුවන් නමයයි සී හය පන තුනෙන් එකයි හයවෙනි බලය. ඒ ඇන ක්‍රමාරෝපිත නමය හය නමේෙන් හය ක්‍රමාරෝපිත තුනයි, ක්‍රමාරෝපිත හයයි කියයට හත්සිය විසි නමයයි. මෙත එ ඕන මේක දැංග්‍රින බලයක් හින්ද රින බලේ ඉරට ංඛ්‍යාවක් දනවෙනවා. එහෙමනං අවසානුත්තරය අපිට ලැබෙනවා විසි අටබැදීම දෙසය හතලිස්තුනක්. හොඳයි දැන් අපිට ඔයාලට පුළුවන් දීපද ප්‍රසාරණය සංගුණ කතර සම්බන්ධයක් ලියගන්න. දැන් අපි බලමු දීපද සංගුණකවල ලක්ෂණ. එහම් අපි ස්සල්ලම කතා කරා දීපද සංගුණක කියන්නේ, මෙන්න මේ එNCී බිින්දුව එNC එNCක මෙන්න මේවට තමයි අපි කියනන්නේ දීපද සංගුණක කියලා. දයිපද සංගුණකෝගොලොට කැමතිනම් එNCී බින්දුව වෙනුවට සී බින්ඳුවත් එNCී එක වෙනුවට සී එකත් එNC දෙක වෙනුවට සී දෙක ඔයාකාරයට ලියන්න පුළුවන්. එහමනං අපි බලමු මතක තියා ගන්න දීපද සංගුණකවල ලක්‍ෂණ කතා කරනකොට අපි දයිපද ප්‍රසාරණය විදිහට ගන්නේ එක දන එක්සල එන්විනි බලය. එක යන්න සිගමාර් සමාණයි බිින්දුවේඉද එ දක්වා NCR එක්සාර් තමයි අපිට සක ගන්න වෙන්නේ. නැම් පලවිනිම දුයිපදවල් ලක්ෂණයක් තමයි සී බිදුව දනසී එක දනසී දෙක ි අවසාන පදේ සයෙන් මේක දෙකයි එන්වලට සමාන වෙනවා. අපි බලමු කොහොම දෙඒක සාධනය කරන්න කියලා. අපිට පුළුවන් එක දැන එක්සල එවැනි බලලියන් එNCී බින්දුව එNCX සාධාණ පදයNC ධන NNC එක් එවැනි බලය. අපි මෙතනට එක් සමානය එක ආදේශ කරමු. එතට එකයි එකයි දෙකයි දෙකේ එන්වැනි බලය වෙනවා. මෙතන NNC බින්දුව එහම නැතැන් සී බිින්දුව දැන සී එක ඔය විදියට Cෙන් ලියන්ඩ පුළුවන්. එහෙම නම්දී පද සංගුණකවල එකතුව දෙකේ එන්වැනි බලියට සමාන වෙනවා. අපි බල ඊළග ක්ෂණයෙන්. එත නද කියන්නේ ස බිින්දුව දෙ දන සී දෙක සීහතර මේක සමානයි ස දන සී තුන දන සී පහ මේක සමාන වෙ ෝන දෙකේ එන්රින එක බලයට. හරි අපි බලම මේක කොහොමද කරන්න කියලා. එක දන එක්සල එවෙනි බලය අපිට ලියන්න පුළන් C බින්දුව C මෙතන දෙක එක්වර්ගය දනCRක් මෙතනෙනවා CN. අපි එක්සනුවට රිනේ කාදේශකරමු. එත රිනේ කාදේශකරොත් එතන බිින්ඳුවක් වෙනවා සී බිදුව, රින සීක දන සී දෙක ඔයා ආකාරයට ඔත්තදීපද සංගුණක රිනවලත් ඉරට්ට සදීපද සංුණක ධන විදියටත් වෙනවා. එත මේක බිඳුවට සමාන වෙනවා කිය කියන්නේ සී බිදුව සී දෙක සී හතර සමාන වෙන්න සී එක සීතුන සී පහට. එහෙම නන් දැන් අපිට පුළුවන් බලන්ඩ. සී බිින්දුව සීයක සී දෙක සමාන වෙනවා දෙකේ එන්වැනි බලට අපි එක ඉසල සාධනය කල්ලා තියෙන්නේ. එහෙම නම්ක දෙකේ එන්වෙනි බලයට සමාන් නිසා සී බිින්දුව සී දෙක මේවල ඉරට්ට ටිකේකතුව ඔත්ත දවිපද සංගුණක වලට සමාන වෙනවා එහෙම නම් දෙකේ එන්වැනි බලය දෙක බෙදන්න ඕන ති කියන දෙකේ එන්රිනය එකයි. එහම නං ඔන්න දෙවැනි දයිපද සංගුණ කතර සම්බන්ධතාවයක් නිවැරදී. Saan, hanne, daana, daana, daan, dekaya dekaya x, ැ බලම අපිතුන්ගනි එක. එතැදි කියන්නේ ස බිින්දුවේ වර්ගය දන C එකේ වර්ග දන CNවල වර්ගය සමාන වෙනවා දෙකේ දෙකයියෙන් CN වලට. අපි බලමු එක දන එක්සල එන්වැනි බලේලියන්ට පුළන් ස බිින්දුව දන එක දන සී දෙකක්වර්ගය න CNවල එක්සන එවැනි බලය. දැම්මම් මේ දෙක මාරු කරනවා එක් දන එක එවැනි බලෙලියන්ට පුලන් ස බිින්දුව එක්, එරින එක අවසානපදය Cය දැන් මෙන්න මේ සමීකරණ දෙකේ එකයි දෙකයි ගත්තොත් මේ දෙක ගුණ කරාම අපිට ලැබෙනවා එක දැන එක්සල දෙකේ එ වෙනි බලය සමාන වෙනවා මේ දෙකේ ගුණිතයට. දැන් අපි බලමු එක්ස එ වෙනි බලය සංගුණක අපි සසඳමු මේක සංගුණක අපිට ගන්න පුලන් දෙකයියෙන් CN එහෙම නං ඒක සමාන වෙනවා සී බින්දුවේ වර්ගය CK වර්ගය ස දෙකේ වර්ගය දන CNනොල වර්ගය. එහෙම නං මෙතැන දී අපිට පුළුවන් තවත් සම්බන්ධයක් බොඩ නගා ගණ්ඩ එක දන එක්සල දෙකයි එ සN කියලා කියන්නේ ඒ සමාන ව සී බිින්වුව වර්ගය න සී එකේ වර්ගය සී දෙකේ වර්ගය දන සෙන්වල වර්ගියයට හරි අපි ඊළඟ බලමු හතරවෙනි සම්බන්ධතාවය සී එක දන දෙකයි ස දෙක දන තුනයි සී තුන දන NN සමානවෙනවා එ වාරයක් දෙකේ එන්රින එකට. මේ අත් එහෙමයි අපිට පුළුවන් එක දන එක්සල එවැනි බලය සමානයි C බිදුව දන CX ද Cක්වර්ගය දන Cෙන්. අපි දෙපැත්තම ක්සිිෂයෙන් අවකල්නය කරමු. දැන් මෙතන්දි එක දැන එක්සල එ වැනි බලය අවකල්නය කරොත් එ වාරයක් එක දන එක්සල එන්රිනයකර. මේක සමාන වෙනවා නියත එක අවකල්නය බිින්දුවයි එනම් C අවකල්නය කරම C එකයි Cකක් අර්ගය අවකල්නය කරාම දෙකයි CX. එන්නසී තුනෙක්ස් ගන එකවකල්නය කරාම තුනයි සී තුනෙක් වර්ගය අවසානපදය එන්වාරයක් සයෙන් එ සන්රින එක. දැන් මේකට එක් සමානයේ එක ආදේශකරොත් එහෙම මෙතනින් එනවා එන්වාරයක් දෙකේ එන්රින එක මේ හැම එකක්ම සී එක දන දෙකයි ස දෙක දන තුනයි සී තුන දන්න එNC පස්සෙන යුදාහන්නේ සී බිදුව සී එක බෙදීම දෙක සී දෙක බෙදීම තුන දන්න, අවසන පද සයෙන් ෙදීම එන් දනක සමාන වෙනවා දෙකේ එන් ධනක රින එක බෙදීම එ දන එක අපිට පුළුවන් මේකත් දවිපද ප්‍රමේ අත දැක්වීමෙන් එක දනක්සලෙන්වැනි බලලියන්න පුලන් ස බිඳුව දන ස එක්සර්ගය දනN අපි දැ මේකේ දෙපැත්තම අනුකල්නය කරමු එතන මෙතනින් එනවා එක දනෙක්සලයෙන් වැනි බලය අනුකල්නය කරාම එක දැනක්සලෙන් දන එකේ බලය බෙදීම එ දන එක C බිඳුව අනුකල්නය කරාම C බිඳුව x C x අනුකල්නය කරාම C වර්ගය බෙදීම දෙක C වර්ගය අනුකල්නය කරාම Cකක් ගණය බෙදම තු වුණ අවසානයේදී තියෙන C ඒ අනුකල්ය කරාම C එ ධන එක බෙදීම මෙන් දන එක අපි දන්නවා මේකා නිශ්චිත අුකල්නයක් අනිශ්චිත අනුකල්නයේ දී අභිමත නියතියක් එන්න ඕන. අපි දැඒ අගිමත නීතය හොයා ගන්ඩ එක් සමානයි බිඳු ආදේශ කරමු එක් සසාමානයි බින්දුු ආදශ කරම් මේ සියලු පද බිඳුවක් වෙනවා එහෙනම් කේ සමානයි මෙතනින් එෙනවා. එකේ ඕනම් බලයක් එකයි එක බෙදීම එ දන එක. දැන් එහෙම නම් මෙන්න එක දන එක්සල එන්ධන එක බෙදීම එන්දන්නේ එක කියන්නේ සී බිදුව ස එකක් වර්ගගේ බෙදීම දෙක සී දෙක එක් ධනය බෙදම තුුණ අවසානයවා ස එක් එන්ද එක බෙදීමෙන් ධන එක නියතේ යට එන්දන එක. දැන් එක් සමානයි එක ආදේශ කල්ලා. දන එකඇට එන් දනක මේ පැත්තටගෙන චමරිණයකයටට එන්දනකනවා ඒනම් අපි ඒ ගත්තු සම්බන්ධතාවය නිවැරදී. අපි දැම් බලමු දීපද ප්‍රමේ යොදලා හදන්නකුළුවන් ගැටලුවන් මෙක් බලන් මූල දෙක ධන එකේ හයවෙනි බලය දන මූල දෙක රිනය එකේ හයිවෙනි බලෙහි අගේ සොයා මූල දන දෙකේ ධන එකේ හයිවෙනි බලෙහි නිකිල කොටසසොයන්න ැ අපිට පුලුවන් ඉස්සල්ලම මූල දෙක දන එකේ හයවෙනි බලය ලියගඩ දී පද ප්‍රසාරණින්. මේ බලන් හයයිසී බින්දුව මූල දෙකේ හයවෙනි බලය හයයි සී එක මූල දෙකේ පස්වෙනි බලය මොකද දන්න එකෙන් එ බල ඔක්කෝම එක හින්ද මංක ලියල නෑ. හයයි සී දෙක මූල දෙකේ හතරවෙනි බලය හයයි සී තුන මූල දෙකේ තුන්වෙනි බලය හයිසී හතර මූල දෙකේ වර්ගය හයයි සී පහ ල හයයිසී හය. එ මේ සුළු කරාම ක්‍රමාරෝපිත හය බෙදීම ක්‍රමාරපිත හය ක්‍රමාරෝපිත බිින්දුව මූල දෙකේ හයවෙනි බලය අට්ටයි ක්‍රමාරෝපිත හය බෙදීම ක්‍රමාරෝපිත පහ මෙතැන මූල දෙකේ පස්සනි බලය හතරයි මූල දෙක. මෙතනින් එනවා ක්‍රමාරෝපිත හය ක්‍රමාරෝපිත හතර බෙදීම ක්‍රමාරෝපිත දෙක මෙතනින් එඩෝන මූල දෙකේ හතරවෙනිි බලය දෙකක්. හැයි සී තුන කියලා කියන්නේ ක්‍රමාරෝපිත හය බෙදීම, ක්‍රමාරපි තුන, ක්‍රමාරෝපිත තුන මෙතන මල දෙකේ තුන් එනි බලය දෙකයි මුල දෙක. හයයි සී හතර කියන්නේ ක්‍රමාරෝපිත හයයි ක්‍රමාරෝපිට දෙක බෙදීම, ක්‍රමාරෝපිත හතරයි, මුූල දෙකේ වර්ග දෙකයි. හයයි සී පහ කියන්නේ ක්‍රමාරෝපිත හයයි, ක්‍රමාරෝපිත එක බෙදීම ක්‍රමාරපිත පහ මල දෙකයි මෙතනනිගෙනවා ක්‍රමාරෝපිත හයි ක්‍රමාරෝපි, හය බෙදීම ක්‍රමාරෝපිත බින්දුව. හයන්න දැන් එහෙම නම් මේක සුළු කරාම අට විසි අතරයි මූල දෙක හැට හතලිහයි මූල දෙක දනතිය හයයි මූල දෙක ධනේක. දැන් ඔය විතිහටම මූල දෙකයි රිනේකේ හයවෙනි බලේදි වෙනස් වෙන්නේ මෙන්න මේ ඔත්ත තැන්වලට එන්න ඕන රිනේ එකක් එතකොට මේ මූල දකුණු තියනෙවක් කොම රිීන වෙනවා. ඔය දෙක සුළු කරාම අපිට ලැබෙනවා අට ඒවා දෙකක් වෙනවා හැටේව දෙකයි තිහේව දෙකයි එකඒව දෙකයි. මේ ි සුළු කරාම අපිට එකසි අනුවටකෙන්වා. දැන් අපි යමුත් හර්කිකට. මේ තර්කය තමයි දැන් අපිට හොයන්න ඕන මූල දෙකයි දන්න එකේ හයවෙනි බලේ නිකිලමය කොටස. අපි බලමු මූල දෙක රිනේ එකයි කියලා කියන්නේ මෙතන අපිට ලැබෙන්නේයිද බිඳුවයි දශම ගානම්. ඒයන්නේ බිදුවයි එකයි අතර සංඛ්‍යාවක්. එහෙනම් ඒකේ හයවෙනි බලය ගත්තම බින්දුව හයවැනි බලය බින්දුවයි එකේ හයවැනි බලය එකමයි. එහමනම් එන්න මේ මූල දෙකරිනේ එකේ හයවෙනි බලය බිඳුවයි එකයි අතර සංඛ්‍යාව. එනම් අපි සම්බන්ධතාවේ ගත්තේ මූල දෙකරින එකේ හයවෙනි බලය දන මූල දෙක දන එකේ හයවෙනි බලය මේ දෙන්නගේ එකතුව තමයි සමාන වනේ එකසි අනුවටට. එහෙමනම් අපිට මූල දෙක දන්න එකේ හයිවෙනි බලය ලියන්න පුළුවන් එකසි අනුවටෙන් අඩු කරන්න ඕන මූල දෙකරින එකේ හයිවෙනි බලය. දැන්හෙනම් එකසි අනුවටෙන් අඩුවෙන් ඕන බින්දුව අයි දශ ානක්. එකැන එකසි අනු හතයි දශම ගානක්. එහෙම නං එකසි අනු හතයි දශම ගානක් යන්නේ මේ නිකිල කොටස මේ නිකිිල නොවන කොටස. එහෙමන නිකිල කොටස එකසි අනු හතක් වෙනවා. මෙන මේක ම මේ හුගක් වෙලාවට ඒ කොට සැෙනන ප්‍රශ්න ප්‍රශ්නයක්. ඒව නම් ඒ වගේක් සුළු කර ගන්න දැන් අපිට පුළුවන්. ඊළඟට බලමු අපි මේ මං කතා කරන්නේ දෙදස් දහනම් මේ එකැ ගිය අවුරුද්ද. දපද ප්‍රසාරණය යටතයපු හතරවෙනි ප්‍රශ්නය. එක් ගනය ධනයක අට එක්වර්ගේ හත්වවෙෙන බලෙහි දවිපද ප්‍රසාරණය එක්හවැනි බලෙහි සංගුණකේ තිස් පා බව පෙන්වන්න. එක එකට කොටසක්. ඉකත දවිපද ප්‍රසාරණය එක්සලින් ස්වායත්ත පදයක් නොපවතින බව පෙන්වන්න. එහමනම් අපි බලමු ඉස්සල්ලම එක් ගනය දන එක්ක අට එක්වර්ගේ හත්වනි බලහි ප්‍රසාරණය ලියමු. ආර්සමානයි බින්දුවී නම් හත දක්වා, හතයි සයාර්, එක්සල තුන්ගෙන බලේ හතරිනාර්. එක අට එක්සර්ගේ ආර් මේක තමයි සාධාරණ පද. දැන් එහෙමනම් මේ අපිට සකස් කරගන්න පුළන් හතයි සයාර් මෙත නිඉහෙනවා. එක්සල විසියක රින තුනයාර් මෙතන එක්සල දෙකයාර් ලා මේ රින දෙකයියාර් බවට පත්වෙනවා. දැන් එහෙමනම් අපි බලමු මේ ලියන්ඩ පුළන් ආර් සමානයි බිඳුවනම් හත්තෙනනි බලය හතයි සර්, එක්සල විසියක රින පහයාර්. දැ අප අහන්න ක්සල හයවෙනි බලේ. එක්සනි හයවෙනි බලය වෙන්නනම් විසියකරන පහයි යාර් සමාන වෙන්න උන හයට. එකයන්නේ පහයි යාර් සමානයි පහලවයි ආර් සමානයි තුනයි. දැ අපි චුට්ටක් බලමුූ මේක ලකුණු හම්බලා තියන පොහොමද කියලා. දයිපද ප්‍රසාරණය සාධාරනාකරෙ ලියනකට ලකුණු පහයි. මෙතැනද අපි එක් හයවැනි බලය වෙනකොට ආර් හොයා ගන්නට ලකුණු පහක් කම්බ වෙනවා. එතකොට ඒ කොටසිං, අපට පුළුවන් එක්සල හයිවෙනි බලය සංගුණකේ හොයන්න කියන්නේ එක්සල හයිවිනි බලය සංගුණ කේවෙන්නේ හතයිසිආර් ආර් කියන්නේ තුනයි. එහනම් ඒක සුළු කරාම් අපිට තිස් පහක් කම් වෙනවා. එතකට ඒ සුළු කිරීමට තමයි මේ ලකුණු පහහම්වෙන්නේ. දැන්හ තුළ දෙදස් දහනම්ම මේ ගානි පලවිනි කොටසටකට ලකුණු පහලවක් හම්බ වෙනවා. දැන් අපි බලමු ඉහත දවිපද ප්‍රසාරණයේ එක්සලින් ස්වායත්ත පදයක් නො පවතින් දන. එහෙම නං එක්සලින් ස්වායත්ත පදයක් තියෙන්ද නම්, මෙන්න මේ එක්සල දර්ශකය බින්දුවක් වෙන්න ඕන. එතුර විසියකරන පහයි යාර් සමානයි බින්දුව වෙන විදිට ධන සංඛ්‍යාවක් නොපවතින ඇතන් දන නිකිලයක් නොපවතිනවි මෙහෙම වෙන්න බෑ. එතකොට එතන ලකුණක බින්දුවක් වෙනව නොට පහයි වෙන්න බැහැ ආර් ධනනිකිලයක් වෙන හින්ද මෙහෙම පදයක් තියෙන්න්න බෑ කියනවට ලකුණු පහයි ඔන්න ලකුණු විසිපහ ැඩුණු විදිහ. දැන් අපි බලමු දෙදස් දහටේ ප්‍රශ්නය. එක්වර්ගිය දන තුනයි කේයට එක්සල අටවිනි බලයහි ද පද ප්‍රසාරණය x හතරෙහි සංගුණක සමානවේ. එත එක්සල පළවෙනි බලයේ එක්සල හතවෙනි බලයේ සංගුණක සමාන වෙන්ඩුවන. මෙන් එහමනං අපි කේවල අපි කේවල හොයා ගත්තා කේවලගේ හොය නන් දැන් එක්වර්ගිය දන තුනයි කේ දන එක්සල අටවෙනි බලය සමානයි. ආර් සම්මන්න්නයි බින්ඳී නම් අට අට දක්වා අටයිසියාර් එක්වර්ගේ අටරිනාර් තුනයි කේ බෙදීම එක්සලාරුවනි බලය. මේ අපේ සකස් කරගත්තම අටයි යාර්, එක්සල දාසේ රින දෙකයියා මෙතනින් ගෙනවා මේ එක්සලාර් රිනාර්විදිට අපිට ගණඩ පුලන් තුනේ ආරුවනි බලය කේවල ආරුවනි බලය. දැන් අපිට කියන්නේ එක්සල සංගුලගෙනකයායි එක් හතරනි බලය සංගුණකය සමානුව වක්. එ අප එක්ල බල එකක් වෙනකොට දදාශය ඉරින තුනයියාර් එකට සමානුවවා එකන ආර්සමානයි පහයි. එක් හතරවැනි බලයේ දර්ශකයකම නැත්තන් දාශය ඉරින්න තුනයියාර හතරට සමානුවෙන ආර්සමානයි හතරදි. එහෙමනං ඔයාවස්ථා දෙකේදී අපිට පුළුවන් සංගුණක දෙක හොයාගන්්ඩ. ඒ සංගුණනක දෙක තමයි අටයි සී පහයි මොකද ආර්සමානයි පහ වෙනකොට අටයි සී පහයි තුනේ පහයි කේ පහ. තරක් වෙනකට අට අයිී හතරයි තුනේ හතරයි කේ හතරයි. මේක සුළු කරාමමුගලට එවත් තුනයි කේ බෙදීම පහ සමානයි හතරෙන්කයි කේ සමානයි පහබෙදීම දොලායි. මෙතනත් ලකුණු හම්බෙලා තියෙනෙ මෙහෙමයි. මෙතැන්ට ලකුණු පහක් හම්බ වෙනවා දීපද ප්‍රසාරණය ලියනවට. එතර මේ ආ හොයාගන්නවට ලකුණු පහයි. එළඟට මේ දෙක සමාන කරනවට සඟුණ කොහොලා ලකුණු පහයි සුළු කරනවට ලකුණු පහයි කේ සඳහගේ හොයෙනවට ලකුණු පහයි. ලු විසි පහක් එන්න ඕන එතන ගානට. එතොට දැන්වාලට පැහැදිලි පහස්සුවෙන්ම ලකුණු විසි පහක් ගන්න පුළුවන් ගානක් තමයි දවිපද ප්‍රසාරණය. හඳයි මංෝගුලට අවසාන වශයෙන් ඔබේ මත කියට ගානක් දෙන්නම් අනු්‍යාත නිකිල පහක් එකසේ විස්සම් බෙදෙන කියලා දවිපද ප්‍රසාරණයෙන් පෙන්නන්නේ කොහොමද කියලා. දැන් අපිට අනුයාත නිකිල පහක්නික්. එම් අපි ගමු එන් දන හතර කියලා මොකද එන්න එකක් වෙනකට පහයි එෙන් දෙ එකක් වෙනකොට හයයි ය විදියට ගණ්ඩ පුළුවන්. එන්දන හතරෙන් පහක් තෝරගන්නවා අර්ථදැක්වීම තමයි එන් දන හතරේ ක්‍රමාරෝපිතය බෙදීම. එන්දන හ රිින පහේ ක්‍රමාරෝපිතය බෙදීම ක්‍රමාරෝපිත පහ. දැන් මේක ලියන්ඩ පුළුවන් එන් දන හතරේ ක්‍රමාරෝපිතය බෙදීම. එන්රින එකේ ක්‍රමාරෝපිතය ක්‍රමාරූපිත පහ කියන්නේ එක සය වි්සයි, පසර කතර විස්්යි විසිවරත් වන හැටයි හැටවරද එකසිය විස්්සයි. දැන් අපි දන්නවා එන්දාන්න හතරයි සී පහයි කියලා කියන්නේ මේක නිකිලයක්. එහෙමනම් අපිට මේකඇපැත්ත මෙතැන්ට සමාන වෙනවා නම් මේකෙන් ලැබෙන්න්නත්ව ඕන නිකිලයක්. එකන්නේ අපිට මේ ලැබිල තියෙන ප්‍රකාශනය එක සය විස්සම් බෙදුවම ලැබෙන්නේ නිකිලයක්. එනම් අපිට කියන්න පුළන් අනුයාත නිකිල පහක් එකසිය විසින්. දවා කියලා. එහෙමනම් හොඳයි මං හිතන්නේ දීපද ප්‍රසාරණය ලකුණු විසි පහගන්න හෝ. එබීකොටසට ඇවිත් තිබුණොත් ලකුණු හැටක හැත්තවකට ගාක් ඔබට පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒවගේම මෙතැදි මතක තියාගඩ දීපද ප්‍රසාර්ණය විශාලතම පදයයි විශාලතම සංගුණකයයි නම නිර්දේශය විශය කොටසිං ඉවත් කලා තියෙන්නේ ටකත් මතක තියාගන්න මොක රණ උද්දුවට ඔගොට හෙම ප්‍රශන ලැබේ. එහෙමනම් ඔට සබදව.